තොරතුරු ගාසා කලාපයේ ෂජයියා සහ ජවාලියා නගර තුලදී හමාස් කණ්ඩායම් ඊශ්‍රායෙල් හමුදා වෙත බාර වෙමින් සිටින බව ඊශ්‍රායෙල් හමුදාවේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා. හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ජවාලියා නගරය සම්පූර්ණයෙන් බිඳ වැටීමට ආසන්න වීම සමග මෙම තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවයි. මේ වන විට ජවාලියා නගරයේ මෙහෙයුම් වර්ධනය කර ඇති අතර ඉදිරිපැය 24 තුල නගරය අත්කර ගැනීමට අපේක්ෂා කරන බව දැනුම් දී තිබුණා. මේ දක්වා ගාසා තීරයේ ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාර මගින් හමාස් සමාජිකයන් 7000ක් ඝාතනයට ලක් වූ බවයි ප්‍රකාශ කළේ. මෙම සංඛ්‍යාවද ගාසා තීරයේ සිවිල් වැසියන් ලෙස නම් කරමින් හමාස් සංවිධානය වාර්තා නිකුත් කරන බව පවසා තිබුණා. මේ සමග ගාසා තීරයේ ඊශ්‍රායෙල් මෙහෙයුම් සඳහා මුල්වරට කාලතුවක්කු බලගෙන ගාසා තීරය වෙත කැඳවා තිබෙනවා. මේ දක්වා මෙම කණ්ඩායම් දේශ සීමාවේ සිට ක්‍රියාත්මක වූ අතර තීරණාත්මක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ තීරණය සමග මෙම කැඳවීම සිදු කර පවතින බවයි දැනුම් දී තිබුණේ. මේ සමග අද දිනේ ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 250ක් එල්ල කර පවතින බව ප්‍රකාශ කළා. මෙහිදී කාන් යුනිස් නගරය තුලදී සහ ජබාලියා බෙයිට් හැනුන් නගර ආශ්‍රිතව දරුණු මට්ටමේ ගැටුම් වාර්තාවේ පවතින බව පවසා තිබෙනවා. මේ අතර හමාස් සංවිධානයේ අල් කෝඩ්ස් බලකාය ප්‍රකාශ කළේ වතුරු ගාසා කලාපයේ ජබාලියා සරණාගත කඳවුර තුලදී ඊශ්‍රායෙල් හමුදා වෙත පහර දුන් බවයි. මේ සමග කාන් යුනිස් නගරයට නැගෙනහිර කලාපය තුලදී ඩ්‍රෝන් යානයක් මගින් ඊශ්‍රායෙල් හමුදා වෙත බෝම්බ හෙලීමක්ද සිදු කරන ලද බවයි නිවේදනය කළේ. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය අද සඳහන් කළේ මේ වන විට ගාසා තීරය තුල ආරක්ෂිත ස්ථාන නොපවතින බවයි. සිවිල් වැසියන්ට ඉවත් වීමට නියෝග ලබා දුන් ආරක්ෂිත කලාප වෙත මේ වන විට ගුවන් මගින් බෝම්බ හෙලීම සිදු කරන බව පවසා තිබෙනවා. කාන් යුනිස් නගරයේදී එල්ල කළ එවන් ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් දස දෙනෙකු ඝාතනයට ලක් වූ බවයි දැනුම් දී තිබුණේ. මෙම විනාශකාරී තත්ත්වය වහාම අවසන් කිරීම සඳහා හමාස් සංවිධානය සටන් විරාමයකට සෝදානම් බව පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය සමග සාකච්ඡා සිදු කරන බවයි නිවේදනය කළේ. මේ අතර රොයිටර් පුවත් සේවයේ නවතම වාර්තාවකින් සඳහන් කළේ දකුණු ලෙබනනයේ ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායෙල් හමුදා විසින් මහා පරිමාණයෙන් බෝම්බ හෙලීමක් සිදු කළ බවයි. මේ දක්වා ලෙබනනය වෙත ඊශ්‍රායෙල් විසින් සිදු කළ වඩාත්ම බරපතල ප්‍රහාරය ලෙස නම් කර තිබුණා. උතුරු ඊශ්‍රායෙල් වෙත රොකට් වෙඩි ප්‍රහාර වාර්තා වීම සමග මෙම ප්‍රතිචාරය පළ කළ බවට වාර්තා ඇති බවයි දැනුම් දී තිබුණේ. මේ අතර පලස්තීනයේ වෆා පුවත් සේවය වාර්තා කළේ තොල්කරීම් සහ ජෙනින් නගර තුල මේ වන විට ඊශ්‍රායෙල් හමුදා වැටලීම් සිදු වෙන බවයි. දිනය තුලදී බටහිර යුරේ පුද්ගලයන් 28 දෙනෙකු මෙම වැටලීම් තුල අත්අඩංගුවට ගෙන ඇතැයිද දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු අද ප්‍රකාශ කළේ ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ කරන ලෙස සිදු කරන ඉල්ලීම් බැහැර කරනු ලබන බවයි. ඊශ්‍රායෙල් මෙහෙයුම නියමිත මට්ටමින් ක්‍රියාත්මක වන අතර මේ අතරමඟ නවතා දැමීමේ සෝදානමක් නොපවතින බවයි ප්‍රකාශ කළේ. මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායෙල් යුද්ධය නිමාවට පත් වූ පසු එහි පාලනය බාර ගැනීමේ සෝදානමින් පසුවන බව පලස්තීන පාලන අධිකාරිය පවසනවා. පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂට්ටි අද සඳහන් කළේ මෙය පලස්තීන භූමියේ තීරණාත්මක කොටසක් බවයි. ගාසා තීරය තුළ සිදු කරන දැවැන්ත විනාශය සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් වෙත ජාත්‍යන්තර සම්බාධක පැනවිය යුතු බව පවසා තිබුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රකාශ කළේ ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවූ බවයි. මෙහිදී ගාසා තීරයේ රෝහල් පද්ධතිය වනසා දැමීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන ලද බවයි ප්‍රකාශ කළේ. ඊශ්‍රායෙල් දෙසට යාත්‍රා කරන ඕනෑම නෞකාවකට පහර දෙන බවට ජර්මනී හවුතේ කැරලිකරුවන් විසින් අනතුරු අඟවා තිබෙනවා. මේ සමග රතු මුහුදේ යාත්‍රා කරන ඕනෑම නෞකාවක් ඊශ්‍රායෙල් දෙසට යාත්‍රා කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි නිවේදනය කළේ. මෙහිදී නෞකාවේ හිමිකම සම්බන්ධයෙන් සොයා නොබලන අතර මෙය රතු මුහුදේ යාත්‍රා කරන ඉන්ධන නෞකාවන් වෙතද සමාන මට්ටමින් බලපෑමට නියමිත බවයි ප්‍රකාශ කළේ. මේ දක්වා රතු මුහුදේ යාත්‍රා කළ
නෞකා 3ක් වෙත ජෙමනී හවුතේ කැරලිකරුවන් පහර දීමට කටයුතු කළ අතර පැහැර ගැනීමට කටයුතු කළ ගැලැක්සි ලීඩර් නෞකාව බේදක්වා රඳවා තබා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඊශ්‍රායලය වෙත සිදු කරන සියලු සැපයුම් නවතා දැමීම සඳහා අඛණ්ඩ මට්ටමින් කටයුතු කිරීමට සෝදානම් බවයි නිවේදනය කළේ. මේ අතර රතු මුහුදේ හවුතේ තර්ජන වැළැක්වීම සඳහා ජාත්‍යන්තර යුද නෞකා පිලක් රතු මුහුද වෙත කැඳවා තිබෙනවා. යෙමනී ආසන්න බබ්බාට් මණ්ඩප සමුද්‍ර සන්ධිය වෙතද අමරිකානු නෞකාවන් යාත්‍රා කරමින් පවතින බවයි අනාවරණ කළේ. යුක්‍රේනයේ වෙත යුදාධාර ලබා දීම වැළැක්වීමට බල්ගේරියානු ජනපති ගත් තීරණය බල්ගේරියානු පාර්ලිමේන්තුව විසින් පරාජයට පත් කර තිබෙනවා. යුක්‍රේනයේ වෙත සන්නද්ධ රථ 100ක් ලබා දීම සඳහා බල්ගේරියානු රජය පසුගියදා එකඟ වී තිබූ අතර මේ සඳහා ජනාධිපති රෝමන් රදෙව් විසින් නිෂේධ බලය භාවිත කිරීමට කටයුතු කර පැවති බවයි නිවේදනය කළේ. මෙය බල්ගේරියාවේ ජාතික ආරක්ෂක අවශ්‍යතා නොසලකා හරිමින් ගනු ලැබූ තීරණයක් බවට ජනපතිවරයා විසින් චෝදනා නගා තිබුණා. මේ සමග ජනපතිවරයා පැන වූ නිෂේධ බලය අවසන් කිරීම සඳහා බල්ගේරියානු පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර මෙය බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට සමත් වූ බවයි බල්ගේරියානු රජය නිවේදනය කළේ. මෙහිදී ඡන්ද 162ට 55ක් ලෙස යුක්‍රේනයේ වෙත යුදාධාර සැපීමේ යෝජනාව සම්මත කර තිබෙනවා. මේ සමග යුක්‍රේනයේ වෙත ලබා දීමට පොරොන්දු වන ලද සන්නද්ධ රටසිය ඉතා ඉක්මනින් යොමු කරනු ලබන බවයි ප්‍රකාශ කළේ. සෝවියට් යුගය තුල නිර්මාණය කර පවතින මෙම සන්නද්ධ රථ ඉදිරි ප්‍රතිප්‍රහාර සඳහා භාවිත කරනු ලබන බව යුක්‍රේන රජය විසින් දැනුම් දී තිබෙනවා. මෙහිදී යුක්‍රේනයේ වෙත සන්නද්ධ රථ ලබා දීම සම්බන්ධයෙන් බල්ගේරියානු රජය වෙත සිය ස්තෝතිය පළ කරනු ලබන බවයි යුක්‍රේන ජනපති වොලොඩ්මිය සෙලෙන්ස්කි සඳහන් කළේ. ජාත්‍යන්තර මට්ටමේ ගැටුම් මගින් ඇමරිකාව දැවැන්ත ආදායමක් උපයන බව ක්‍රෙම්ලින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුසියානු ජනපති ප්‍රකාශකයා සඳහන් කළේ මෙහිදී යුක්‍රේනය වෙනුවෙන් ඇමරිකාව දරන මුදලින් 90%ක් ඇමරිකානු සමාගම් වෙතම හිමිවන බවයි. රුසියාව සම්බන්ධ අනියත බියක් යුරෝපය තුල වර්ධනය කරමින් යුරෝපා රාජ්‍යයන් වෙතද දැවැන්ත ආයුධ අලවියක් සිදු කරන බවයි සඳහන් කළේ. මේට සමගාමීව චීනය සම්බන්ධ අර්බුද වර්ධනය කරමින් දකුණු චීන මොහොතේ රාජ්‍යයන් වෙතද ආයුධ අලෙවි කරන බව පවසා තිබෙනවා. මෙහිදී යුක්‍රේනයේ හෝ අනිකුත් රාජ්‍යයන්හි ඉරණම සම්බන්ධයෙන් ඇමරිකාව තුල සැබෑ කැපවීමක් නොපවතින බවයි චෝදනා කළේ. මෙම යථාර්ථය පැහැදිලි මට්ටමින් හඳුනා ගැනීමට සමත් වුවහොත් ජාත්‍යන්තරයේ ගැටලු රැසක්ම අවසන් කළ හැකි බව දිමිත්‍රි පෙස්කොව් පවසා තිබෙනවා. යුක්‍රේන යුද්ධය රුසියාවේ ආරක්ෂා වීමේ සටනක් වන අතර බාහිර පාර්ශ්වයන් වෙත රුසියාව බලපෑම් මතු නොකරන බව පවසා තිබෙනවා. තායිවාන ජනපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් මතු කිරීම සඳහා චීනය පැහැදිලි මට්ටමින් ක්‍රියාත්මක වන බවට තායිවාන රජය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. තායිවානයේ විදේශ අමාත්‍ය ජෝෂප් වූ සඳහන් කළේ චීන හිතවාදී තායිවාන විපක්ෂ කණ්ඩායම් වෙත මෙහිදී බලපෑම් එල්ල කරමින් පවතින බවයි. රජයට එරෙහිව විපක්ෂයේ සන්ධානයක් පිහිටුවීම සඳහා මෙහිදී රහසිගත මට්ටමින් කටයුතු කර පැවති අතර මෙම සන්ධානය දින කිහිපයකින් කඩාවැටී පැවති බවයි නිවේදනය කළේ. ජනපතිවරණය සඳහා තරඟ කිරීමට නියමිතව සිටින ෆොක්ස්කොන් සමාගමේ නිර්මාතෘවරයා වෙතද චීනය විසින් බලපෑම් මතු කරනු ලබන බව පවසා තිබෙනවා. මේ සමග චීනයේ ක්‍රියාත්මක ෆොක්ස්කොන් සමාගම පිළිබඳ චීනය විසින් අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර පවතින බවයි ප්‍රකාශ කළේ. මේ අතර චීනයේ නිරීක්ෂණ බැලුණයක් තායිවානයට ඉහළින් පියාසර කළ බව තායිවාන හමුදා විසින් තහවුරු කර තිබෙනවා. දෙසැම්බර් 7 වනදා මෙම සිද්ධිය වාර්තාවේ පැවති අතර මෙමගින් තර්ජනාත්මක තත්වයන් මතුව නොපැවති බවයි නිවේදනය කළේ. දේශගුණික ක්‍රියාකාරකයන් ලෙස හඳුන්වා ගන්නා පෙරසක විසින් වැනිසේ ප්‍රධාන ඇලමාර්ගය වෙත සායම් බොසු කර තිබෙනවා. දේශගුණික විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර සමුළුව තුලදී ප්‍රමාණවත් විසඳුම් ලබා දීමට අසමත් වූ බවට චෝදනා කරමින් කොළ පැහැති සායම් ජලයට මුසු කර පවතින බවයි නිවේදනය කළේ. මේ සමග වැනිසේ ප්‍රධාන ඇලමාර්ගය සම්පූර්ණයෙන් කොළ පැහැයට හැරී පවතින බව රොයිටර් පුවත් සේවයේ නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කළා.
කළා වාද්‍ය වෙත අදහස් දක්වමින් වෙනිසියේ බලධාරීන් සඳහන් කළේ මෙය වෙනිසියේ සුන්දරත්වයට සහ ඇල මාර්ගයේ වෙත දෙවන්ත මට්ටමේ හානියක් සිදු කිරීමක් බවයි මෙම කණ්ඩායම දේශගුණික ක්‍රියාකාරීන් නොව දේශගුණික විනාශකරුවන් ලෙස නම් කරනු ලබන බවයි දැනුම් දී තිබුණේ මේට සම්බන්ධ කණ්ඩායමට එරෙහිව දැඩිව පියවර අනුගමනය කරන බව පවසා තිබෙනවා ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න